පුවතක්. ජනප්‍රිය රංගන ශිල්පිනි දවිතා අවේරත්න මහත්මිය ඊයේ පවසා සිටියේ තමන් දේශපාලනයට පැමිණීමට සූදානමක් ඇති බවයි. ඇය අද දිනේදී පවසන්නේ ඉතා ආන්දෝලාත්මක ප්‍රකාශ කිහිපයක්. ඇය පවසන ආකාරයට ඇයට අරගලයේ යම් තැනක වැරදීමක් සිදුවන බව පවසනවා. ඇත්තටම අපි අරගලයේ නවත්තන්න ඕන අවස්ථාව ආවම අපි එක නැවැත්තුවේ නෑ. ඒ අවස්ථාවේ අපට එක නවත්තන්න තිබුණා. ඒක අපිට වැරදුන තැනක්. දේශපාලනයට එන්න කියලා මට බොහෝ දෙනාගෙන් ආරාධනා ලැබුණා. කතා කරලා කිව්වා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා මට පැහැදිලිවම කතා කරලා කිව්වා දේශපාලනයට පැමිණෙන්න කියලා. ඒ වගේම ඩලස් අලහප්පෙරුම රාජිත සේනාරත්න වගේම තවත් අය මට කතා කළා. නාම රාජපක්ෂ මහතා මට එකපාරක් දුරකථන ඇමතුමක් දීලා කතා කරා. එක දෙයක් පැහැදිලිවම කියන්න ඕනේ. ගොඩනැගිලි අත්පත් කරගත්තේ අරගලකරුවන් නෙමේ. ඒක වෙන කණ්ඩායමක් කරපු දෙයක් කියලායි මම විශ්වාස කරන්නේ. මම හිරේට ගියපු එක මගේ ජීවිතයේ අමුතුම දෙයක්. එතනින් තමයි මම දේශපාලනයේ යා යුතු බව තීරණය කරේ. එතනින් මම ඉදිරියේදී දේශපාලනයට පැමිණීමට සූදානමක් ඇති බවයි ඇය තවදුරටත් පවසා සිටියේ. අපේ YouTube channel එක subscribe කරලා නැත්තම් රතු පාටින් තියෙන subscribe button එක click කරලා subscribe කරන්න.